ධම්සුවඳ පින්බර කුසල් වඩනා පහන් සිතුවිලි අවධිකරන සදහම් දහර දම්දිසුම සමානුග්‍රහකත්තුවය වැප් වත්‍ර නොරදන තීන්තාලේපනිය. උකාානවතු සතිමතු සුචිකම්මස්ස නිසම්මකාරනු. අන්‍යතස්සච ධම්ම ජීවිනු අප මත් අස්ස යසුභිවඩහති සඩහම්ධහරවෙළගසේවා ධර්ම දේශලය දසකුුණය ක්‍රිය අවස්තුවන්ට අයත්වෙන ර් ධර්මධානය සංවිධානය කිරීම ශ්‍රවණය කිරීම උතුම් ක්‍රියාවකි. ශ්‍රීලංකා ගුවන් විදුලි සස්ථාවේ වල්ද සේවය ආරම්භ කල මෙම ධර්මදේශනාවන් ධර්මදේශනා මාලාවක් ලෙසනුයි ගෝණට මස්ුවනේ. අද ධර්මානු ශාසනාපැඇත්වීම සඳහා ගෞරෝණය ආරාධනා ලබන්නේ, හම්බන්තට වේරගල අර්‍යස්සේනාසන ප්‍රධාන අනුශාසක දුරන්දර විචිත්‍රභානක පූජ්‍යපාද, රදියගම ඉන්දා ලෝක ස්වාමින්දරයන් වහන්සේ. පූජ්ජපාද රිදිියගම ඉන්දා ෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙම ධර්මානු ශාසනාවන්්ි ධර්ම දේශනාව මාලාම වෙනුවෙන් අරමුණු කරගන්නේ මජ්ජිම නිකායේ මජ්ජිම පණාසකයේ සූත්‍ර දේශනාව පණහයි. මජ්ජිම නිකායේ මජම පන්ාසක මේ සූත්‍රදේශනාවන් ෘදිියගමින්ඩා ලොක ස්වාමීන්ටුවෙන්න් වහන්සේ විසින් වෙළඳ සේවා ධර්මදේශනාවන් වෙනුවෙන් පෙළගස්වන ඇති. සමන්තා චක්කවාලිසු අතරාගච්චන්තු දේවතා සත්තම්ම මුනිරාජස්ස සුනන්තු සංගමොක්ක දංක. දම්මස් සවන කාලු අයංබදන්තා දම්මස් සවනකාලු අයංබදන්තා දම්මස් සවනකාලු අයංබදන්තා නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුතස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුතස්ස නමුෝතස්ස භගවතු වරහතුෝ සම්මාසම්බුතස්ස අහංබන්තේ ඒකන් අමතතුවාරංගවේ සන්තෝ සකින්දේව ඒකාදස අමතතුවාරානිි අලත්තං භාවනාය, සෙියතාපිබන්තේ පුරිසස්ස අගාරං ඒකා දසදවාරං සෝතස්මිං අගාරේ ආදිිත්තේ ඒක මේකේනපිදවාරන සක්කුුණෙීය අත්තානං සොත්තිංකාතුන් ඒව මේවකෝ අහංබන්තේ මේසං ඒකා දසන්නන් අමත දවාරනන් ඒක මේ කේනපි අමත දවාරන සක්කෝ නිස්සාමි අථනං සොත්තිංකාතුන්ති පින්වත්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ යුතුම් ශ්‍රී සද්ධර්මේ සූත්‍රපිටකේ මජ්ජිමනිකායේ මජ්ජිම පණන්නසකේ, සූත්‍රදේශනහා පණහා මාතෘකා කරමින් අප විසින් පවත්වන දේශනාමාලාවෙ තුන්මනි දේශනාව. අද මාතෘකා කරගත්තේ මජ්ජිම පණාසකයේ ගහපතිවරගේ දෙවනි සූත්‍ර දේශනාව නම් කරල තියෙනවා ආනන්ද මහරහතන් වහසේ විසින්ම අට්ටක නාගර සූත්‍රය. ඒවම් මේසතන් ඒකන් සමයක්. එතෙන්ලිත් මා විසින් මෙසේ අසන ලදී එක් සමයකී ආයශමා ආනන්දෝ, ආයශ්මත් ආනන්ද තෙරුන් වහන්සේ වේශාලියම් විහරති. විශාලා මහනුවර වාසය කරන සමයක්. බේලුවගාමකි ඒ විශාලා මහනුවර දක්ෂිණ ප්‍රදේශයේ තිබුණු නියම් ගමක් බේලුවගම, අපි අහලතියෙනවා බේලුවගමේ භාග්‍යවතුන් වහන්සේ අවසාන වස්කාලයේ වස්සමාදන්ම සිටි බව ති අන්න ඒ බේලුව ගමේදී තේන කෝපන සමේන එකල්දී දසමෝ ගහපති අට්ටක නාගරෝ අට්ටක නගර නම් වෝ මෙ නගරයේ පාසය කරපු දසම නම් ගෘහපතිය ඒ කුල පාර් ශුද්ධිය වශයෙන් බ්‍රහ්මණ දසවැනිු කුලේ හිපදුනු බැවින් දසමෝ කියලා කියනවා දස්සම නම් ගෘහපතිතුමා අට්ටක නගරයිද ගැන්න එතුමයිනවා පාටලී පුත්‍ර නගරයට පාටලිී පුත්තන් අනුපපත්ත. හෝති. ඒ පාටලී පුත්‍ර නගරයට අජගහනුවර කෙලවරක ගංගානම් නදී තීරයේ හිටාති බෙන්නේ. ගංගානන් නදීන් මෑද පාටලී පුත්‍රනුවර ඒ ගංගානනම් නදී එතර වුණු තැනදී විශාලා මහනුවර. ඉතින් ඒ පාටලී පුත්‍රයේ යම්ගිස් කටියයුත්තකටඇතුමා ආව. එසේ පැමිණි ගෘහපතිතුමා කුක්කුටාරාමයට යනෝ. කුක්කුටාරාමේදී ස්වාමීන් අහසනමක් වෙත ගිහිල්ලා වන්දනා කරලා එකත් පස්ස ඉඳගෙන වාඩිවෙලා හනවා ස්වාමීනි මේ දවස්වල ආයුෂ්මත් ආනන්ද ස්වාමීන් වහන්සේ කොහෙද වාසය කරන්නේ කිය. ඒ වෙලාේ ඒ ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා ගෘහපතිය මේදිනවල ආනන්ද ස්තෙරුන් වහන්සේ වාසය කරන්නේ විශාලා මහනුවර සමීපෙහි තියෙන බේලුව කියන ගමේනි. ඉක්බිති මේ දසම ගෘහපජතුමා පැරලුප් නුවර යම්තාක් කටයුතු පාටලි පුත්‍ර නාගර පැරලුප් නෝර කියෙලත් කියනෝ. කටයුතු ටි අවසංකරගෙන ආනන්ද වාමින්නහස දකින්නයි මෙතුමට කැමැත්තති බුණේ. තෙවනිසා දැන්වුනා සමහර උපාසක උපාසිකාවෝ. යම් යම් විහාරස්ථානලට ගියාම යම් ස්වාමීන් වහන්සේ කෙනෙක්ව දකින්න කැමතිද. එක නමක්කො එන්න පුළුවන් තරේ යම් දුර බැහැරගවවාගෙනහ එබනි ස්වාමීන් වහසේ දේශකයන්හස දකින්න ඇනමොක තමන්ග හිතේ කැමැණද. තමන් කැමති සිත පැහැදෙන කෙනෙක් වෙනවෙන්නේ අපි ගමන් කරන්නේ දුර බැහරගවාගෙන ති බලන්න මේ දුරගෙවාගෙන තුම යන්නේ මේ ශවාසනය දරම දරම බාණ්ඩාගාරික. අගෘුපස්ථායක, මේදාසනය ධර්මයට ඇසත් බතු වූ. මේවතුම් අසෝහාර දහසක් ශ්‍රී සද්ධර්මය දරාගෙන අපට දායාද කලා මෙවුතුම් ආනන්ද ස්වාමින්්‍රයන් වහන්සේ දකින්නයි. විශාලාමහනුවර බේලුව නියම්ගම යම් තැනකද එහි ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ යම් තැනකද එතනට නවපාසක තැන යනවා දසම ගෘහපතිතුමා. ඊල්ලා ආනන්ද තෙරුන් වහන්සේට වැඳලා එකත් පස්ස වාඩි වුනා. එක පැත්තගෙන් වාඩි වුණනා කියන මොකද කෙලින්ම වාඩිවෙන්නෙ නැතු පස්සට වෙන්න වාඩිවෙන්න නැතුව ස්තනක වාඩිවෙන්න ැතුව උඩහුළගේ වාඩිවෙෙන් නැතු යටටිකුළගේ වාඩිවෙන්නනැතු පැත්තකට වෙලා වාඩිවෙෙනය එක තම එකත් පසව වාඩි වෙනවයි කියලා කියන්න. එකත් පස්ස වාඩිවෙච්ච මේ අට්ටක නගර වැසී දසම ගෘහපතිතුමා ආනන්තෙරුන් වහන්සේට මෙහම කියලා. ස්වාමීනි ආනන්දයන් වහන්ස, යම් දරමයක අප්‍රමාදව කෙලෙස් තවන වීර්ය ඇතුව, අතහරෙන් ලද ආත්ම තුෂ්නා ඇතිව වාසය කරන්නාව භික්‍ෂුවගේ සිත කෙලෙසුන් කෙරින් මිදුනාද. එසේ මිදෙන් නැති නෝ කෙලෙස් හෝ නැතිවීමට පැමිේද. නැති නොවූ කෙලෙස් නැතිවීමටහු පැමිණේද. නොපැමිණ අනුත්තර නිර්වාණයට පැමිණේද. එමදූ එකම දරමයක් සියල්ල දන්නාව සියල්ල දක් නව්, අරිහත්තු සම්මා සම්බුත්තු, භාග්‍යතුන්නාස විසින් දේශනා කර තිබේද. මොකදද ප්‍රශ්නය මේ ගෘහපල තුමාහනවා අප්‍රමාද කෙලෙස් තවන වීරෙන් හිතුව අටයුතු කරන භික්්ෂුවකගේ නැති නොවෙච්ච කෙලෙස් නැති කරන්නට නොමිදුනු කෙලෙස්සලින් හිත මුදවගන්නට සම්පූර්ණයෙන් අනුත්තර වෝ උතුම් අරිහත් පලේ නිමනට පත්වෙන්න හේතුවන. එකම දරමයක් භාග්‍යව තුන් වහන්සේ දේශනා කල තියෙනවාද කියලා ඇහුවේ අහන්න සොදුසුම උතුමන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ ඒ ධරමය හදවතය දරාසිටපු මේ ආනන්ද මහෝත්තමයන් වහන්සේ ගෙන්න්නේ අහන්නේ ඉතින් උන්වහන්සේ මේ ගැන හොඳර දන්නවා. දේශනා ධරමය අනුව ඉති ආනම්ද ස්වාමීින්න් වහන්සේ මේ ගෘහපතියට උත්තර දෙනවා. ඇහු එක ධරමයයක්ගැ එක මාර්ගයක්ග. ඉතින් ස්වාමීන් වහස පිළිතුරු දෙනවා මේ විදියට ගෘහපති යම් දරමයක් අප්‍රමාද කෙලෙස්තවන වීරයෙන් කටිවුතු කරනවනං ජීවිතතාසාවදුරු කරගෙන කෙලෙස්තවන වීරයෙන් භාවනා කරනවනං යම්භික්‍ෂුවවා. ඒ භික්ෂුව ගිහිත නොමිදුනාව කෙලෙසුන්ගේ මිදන්නට නොපැමිණ අනුත්තර නිවනට පත්වෙන්න්නට හේතුූ කරුණක් සියල්ල දන්නාව් සියල දක්නාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ලද්දය ඒමයි කරුණක් තියෙනවා. ස්වාමී යාානන්ද තෙරුන් වහන්ස, යම් දරමයක් අප්‍රමාධීව කටයුතු කරන කෙලෙස්තවන වීරයෙන් යුතු කටයුතු කරන ආත්ම තුෂ්නාව අතහැරලා ජීවිත අපේ ශෂාවෙන්තරෝ භාවනා කරන භික්‍ෂුවගේ හිතේ කෙලෙස් දුරුවන්නත් අනුත්තර නිමනට පත්වෙන්නත් හේතු වෙනමන. එසේ ඒ සඳහා භාග්‍යවත් අරියත් සයාල දන්නාවූ බුදුරජාණන් වහන්සේවිසිං දේශනා කරාව ඒකම දර්මය කුමත්්ද කියලා හනෝ. එවෙලාවේ ස්වාමින්ද්‍රයන් වහන්සේ පිළිතුරු දෙෙන ගෘහපතිය. යම් ශාසනයක මහනතෙම කාමයන්ගෙන් වෙන්ම. භික්ෂුවක් භාවනා කරන භික්ෂන්නාාසනම ජීවිත අප ේක්ෂාවෙන්තර කෙලෙස් තවන වීරයෙන් නිව අරමුණු කරගෙන පලක් බැඳගෙන වනාන්තරයක ෝ රුක්මුලකෝ සුන්‍යාරයක වාඩි වෙලා භාවනා කරද්දි. අපීතුමු ආනාපාන සති වැනි භාවන මෛත්‍රී වැනි භාවනා කොඩද්දි. කාමයන්ගෙන් වෙන්ම තමයි මේ භාවනා වඩන්නේ. කාමච්ඡන්ද ආදී නීවරණයන් ප්‍රහාණය කරන්නයි කාමයන්ගෙන් වෙන්ම අකුසල ධර්මයන්ගිවෙන්ව වාසයකර අද්දී විතක්ක විචාර සහිත. විතක්ක කියන අරමුණට ස්තැනෑන්බීම විචාරයක අරමුණ විමසීම. දැ වචන කතා කරන්න මුලින් පහලවෙන්න මෙ විතක්ක විචාර දෙක. මේ විතක්ක විචාරදික පහල කරල තම ඉළඟට වචනයක් කතා කරන්න පුළුව. යනුව අරමුණ විමසනව විචාරේද. අරමුණනට හිත නංමනො විතර්කයේ එනම් විතර්ක විචාර තියෙනවා මේ කාමයන්ගේ වෙන් වෙලා පලවෙනි ධානට සම්වදිනකුට. එවගේම විවේ කියයනිසා උපදිනෝ යම් ප්‍රීතියක්. ඒ ප්‍රීතියත් සැපයත් ඇති ප්‍රථම ධ්‍යානට එක බවත් ඇති ප්‍රථම ධානට තමයි පැමිණෙන්නේ දැන් ප්‍රමධානෙන් අරිහත්වය දක්වා යන්න කොහමද කියලායි මේ භාග්‍යතුන්හන්සේ වදාළ ක්‍රමයට ස්වාමින්නහස ස්තර කරන්න එහම් ප්‍රථම ධයානට පත් වෙලා පදවාගත්තු ප්‍රතමද්‍යාන ලැබුණනේ ඒ ප්‍රතම ධයානේ උපදවගත් සිටන්නේ සිත වඩලනේ එක අරමුණක වැඩීමෙන් අරමුණට හිත පරිකරම කරලා උපචාර සමාධිවලින් සමාධිය බලවත් කරගෙන උග්‍රහණ මිතියාදී පහල කරගෙන බලවත් ආලෝක සං්ඥා වඩල තමයි මෙට පැතමදයානේ තහවුරු කරන්න බලවත් මාලෝකයක් මැද කිමිදීමක් වශයෙන් දෙනන්න බව අර්මස්ථානාචාරයන් වහන්සේලා මේ ප්‍රථමධයානේ නම් කරනවා විස්තර කරනු. ඒ එසේ කියන්න වූ විස්තරවන්නා වූ මේ විතක්ක විචාර ප්‍රේතිසුකය එකක්ගතා සහි ප්‍රථමධයානට පත්වනාට පසුව ඒභික්ෂන් වහසේ ධ්‍යානෙන් ැටල හිතනවා ඇැම ්‍යාන කියනයව සමවදිනවා න සමවදිනවා. අරපනා කවුශල්ලය කියලා කියනවා නැවත නැවත සමවැදීන් නැගේ සිටීමම් අදිි්ඨාන ගුට්ටාන සමාපච්චන ආවජ්‍යන සමාපච්ජන පච්චවි කරන වශයෙන්. යන්නේ නැවත නැවද්‍යානග සප්‍රත්්‍ය වේශෂා කරන ආවර්ජනය කරන නැත නැවත සම්වදිනවා අධිෂ්ඨාන කරනවා ඉන්න ැගේ සිටිනවා. ති මෙම වශීතාවයට පංචවිද වශීතාවයටට පත්කරගන්න ධාන ලැබනවා එතකොඩට ප්‍රයා් දෙකක් තුුණක් තමට දවස් හතත් දක්වාවනත් සමවදින්ඩ පුළුවන් ඒවගේ මේ ශනයකදි සම්වදින්න පුළුවන් දක්ෂතාවේ. සල්ලේ ද්‍යානලාබ්‍යය ඇතිකර ගන්නම්ඒස ලබාගෙන තියෙනවාන මේ ධ්‍යානයක් අන්නේ ධ්‍යානි ල සිත සිතින් තමයි ඉපදෙවේ. ඒසිියල්ල අනිත්‍යයි නැත්ත නැතිවෙන ස්වභාවේ යුත්තයි. එතකට ඒ නැතිවෙන ස්වභාවෙන් යුතු සිත සම්මති විදර්ශනා භාවනා වැඩීමේදී තමන් සමතයෙන් තමයි ධයාාන ලැබුණේ. විදර්ශනා ජාන දැන් උපද වන්නයි සූදානමයි කියන්නේ දැදා. ආනාපාන සති ප්‍රථමධානයෙන් හෝ. මෛත්‍රී භාවනාව ප්‍රථමධයානයෙන් හෝ. කායගතා සති ප්‍රථමධානෙන් හෝ. අසභ ප්‍රථමධානෙන් හෝ. යම්කිසි සමත භාවනාව ප්‍රතමධ්‍යානටට පස්සෙක් කොහොමද විදර්ශනාවට හැරෙන්ෙන කියනෙ එකයි මේ මාරගේ මේ පලවෙනි කොටසිං විස්තර කරන්න. තොට ඒකෙන ්‍යානයෙන් නැග ඉඳල ධ්‍යානාංග සම්මර්ශනය කරන. විතරකය අනිත්‍යය. විචාරය අනිත්‍යය. ප්‍රීතිය අනිත්‍යයි. අනි එකඟ බ අනිත්‍යය. තට මේ දරමතා සිතේ පහල වුණා ඒ සිත වෙලිමඳ දකිනෝ. ලඟට කය පිළිබඳුව දැම් මේ දරා සිටන කය පටවි්‍යාපෝතේජවායෝ කයක් හරදවස්තුරූපය සවුම් කොට ගත්තු රූප කොටස් තියනවා විසි අට ඒ සියලු රූප විසි අටම පටවි්‍යාපෝතේජවායෝ වරණ ගන්දර සෝජා වශයෙන් අනිත්‍ය වශයම මනසිකාර කරනු එඒසේ මනසිකාරනකොට පේනොමේ සියලුදේ අ නිත්ත්‍යේ බව ධ්‍යානේ වැඩු සිතත් අනිත්්‍යය. කයත් අනත්්‍යය. එසේ වඩුණකොටට කෙලෙස් නැසීමට නොපමිණි ඒ නම්. ඒ දරමයහූ ඇල්මෙන් ධරමය වූ සතුටම් පස්වදෑරුම්මු ඕරම්භාගිය සංඥෝජන නැසීමෙක්. මතුන් පිරෙනෙ වන සුළු ලෝකෙන් ඒ ලෝකෙන් නැවත නොයන සුළුව කියන්නෙම කදද කාම. රාග පටිග කියන සංයෝජන දෙක ප්‍රාණය කිරීම ලබන ඕරම්භාගේ සංයෝජන පහක්ුණේ සක්කායදිීත්්තිි විචිගිච්චා සී ලබ්බත පරාමාස කාමරාග පටිග දැ මේ මාර්ගගේ කෙටියෙන දේශනා කරන්න පිස්තර වශයෙන් බැලුවත් අරවිදියට ධ්‍යානාංග නාමදරම රූපදරම රූප විසි අට නාමකොට සෙහි තියෙන චිත්ත චෛසික ස්වභාවය විපස්සනාවට ගත්තර පස්සේ. මරප දර්ශනාව විදර්ශන ඥයන දහහියි පපදදිවට පස්ස සක්කා ිච්ටි විචිකිිච්චා සී ලබ්බත පරාමාස කියන සංඥයෝජනතු එක පහරින් සෝවාන් මාර්ගක්ෂණය ප්‍රාණය කරන නැවත නෝපදින ලෙස්සම් ඊළඟට පලශනයට පත්න ඉළඟශනය හිදම එකින් පලසුවය විදිනවා නිබනින්සුව යම්තක් මිද ගන්නවා සෝවාන් පල සමාපත්ති. අනතුරෝ නැවතනාවරු පවිදර්ශනා වෙදී තමා සකදාගයි මාර්ගක්ෂණයේදී කාමරාග පටිග තුනීවෙෙනේ. ඒ පලසනය ඊළඟට ඊළඟෂනයම පලස්වවිදිනම්. නැවත විදර්ශනා වැඩීමෙන් තමයි විදර්ශන ඥාන නැවතුපදවල අනාගායි මාර්ගක්ෂණයේදී කාමරාග පටිග සමුච්චේද වසෙන් ප්‍රහාාණය කරලා සම්පූරණෙන් ඒ කාමරාග පටිග ප්‍රහාණයෙන් ඊළඟෂනය අනාගයි මාර්ගක්ෂණයේද සුවවිදිනම්. ඉළඟට තමා රූපරාග, රූපරාග මාන ද චා කියන දධම්භාග සංෝජන ප්‍රහාණයට දරසනාඥාන දියුණු කරගෙන අරිහත් මාර්ගෂනයේදී සමුච්චේ දවස්සෙන් ඒ සංයෝජන පහත් ප්‍රහාණය කරලා අරිහත් පලියයට පත් වෙන එතකොට මෙතන අරිහත්වට පත් නොවනොත්. විස්ත කරනවා එ සෝවාන් පලේගෙනන පිදැනගන්න ඕන සෝවාන් පලයෙන් අතර වුණ ත්ත්‍රාවකය ආත්ම්භාව හතක් හිපදනවා. ඒ හත ඇතුළත අරිහත්තයට ගැ පාරරිහත් වෙන වවෙයි ෝවාන් වෙලා අනං නැවතර වුණේ මේ ජීවිත ඊළඟාත් භාව දෙකකදි හෝ තුනකදිහෝ සකදාගාම් වෙනවා. අනාගාමනට පස්සේ නැවත නොයන සුළු ත්වට පත්වෙනවා. සකදාගාම් වෙලා අනතර වුණත් කාම ලෝකට එකවරක් පමණක් එනවා සකින් ආගාම්. අනාගාම් වෙලා අනතර වුණත් සුද්ධවාස බඹතල්ලි අවිහ අතප් සුදස්ස සුදස්සි අකනෙක්්ටක. කියන බඹතලේ පහල වෙන එක එක ලෝකික. ලෝක මහාකල්ප දහස අතත් දෙ දහස. සුදස්ස හර දහස සුදස්සී අට දහ කකනටාවේ මහාකල්පම දසය දහසක්. එතේ කාලේ බොහොම සුවෙන් පල සමාපති සුවෙන් අනාගාමි පලය නතාරිහත් පල සමාබත්තියන්තමහි රහතන් වහන්සේලා වශයෙන් හෝ අනාගාමාරයන් වහන්සල වශය වාසේ කරන්න. ඔන්න එතත් තම පවතින්නේ දැන් අනාගාමාරයන් වහසේ හිට ගිහි හිදි රහත්වෙලලා එහහිද. විශ්්‍යවල පිරිණිවන් පාන. ඇති මේක් තමයි ස්වභාාව රහතන් වහන්ස කෙනෙක් වෙලා මේ ආත්මයම පිරිනිවන් පැවන ආය උපතා නැහැ. මේ හතරම අපි විස්තර කරගන්නවන මේ මාර්ගයේද. ඒ අනුවතමයි ස්වාමින්නාශ දේශනා කළේ නැවත නොයන තත්ත්වයක් තියනවා. ඒ නොයින තත්්‍යතම අනාගාමි පලේ තෙන්ට පත් වෙලා එහිෙදී පිරිනිිවන් පාන සුළු වෙන. එස්න් භික්‍ෂූන් වහන්සේ කෙලෙසුන් කරෙන් මිදිලා. පූරනම කෙස් නැතිකරපුදවස රිහත්්වයට පත්ෙන ආන ඒක තමයි පලවෙනික්‍රමය මේ ශාසනය කෙලෙස්තවන වීරයෙන් උත්සාහයෙන් ආත්ම දුස්තුෂ්නාව දුරු කරගෙන ජීවිත පරිත්‍යයාගෙන් භාවනාකරන භිශ්වුව නිවනට පැමිණෙන්න්න ප්‍රහාණය කර ශාන්ත සුවයට පත්තිෙන්න්න සියල්ල දන්නාව සියල දක්නාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු පලවි නික්‍රමය. ඇැවත වාමින්න්නනාාසියක්‍රමයක් ඇහුවට එකක්‍රමය අතර වෙන්න හැ මේ ගෘහපෙත් තුමාට දෙවනි ක්‍රමයකුත් දේශනා කරනවා. එතිනි දේශනා කරන විතක්ක විචාරයන්ගේ සංසිින්දීමේ. තමා කෙරේ පැහැදීම ඇති සිතේ එකඟ බව ඇති විතක්ක විචාර රහිත සමාධීන් හටකත් ක්‍රීතිය සැපය එකඟ බව ඇති දෙනි ධ්‍යානට පැමිණ වාසය කරනවා. එතෙන්ද එතකොට ධ්‍යානය අර ආනාපාන සති ධ්‍යාන වෙන්ට පුළුවන් ප්‍රථම ධ්‍යාන දොස් දැක්කලා විතක්ව විචාරයන්ට සමීපයි එක විතක්ක විචාරයන් අරමුණුවට සමීප නිසා විතක්ව විචාර ප්‍රාණය කරලා දැ සමාධී ඇති වෙලාති නඒ ස මාධං උපන් ප්‍රීතිය සැපයත් එකඟ බවත් ඇති දෙවැනි ධ්‍යානයට සම්වධිනවා. ඒ දෙවනි ධ්‍යානය අර කලින්කිෝගේ වශී භාවයට පත් කරගන්න. අනතුරුව ඒ ධ්‍යානයෙන් නැගදල ඒ ධයාානාංග සම්වර්ශනය කරනවා ඒ ප්‍රීතිය අනිත්‍ය වශී. සුකය අනිත්‍ය වශී. එකඟ බවත්, ඒ උපේක්ෂාව අනිත්‍ය වශයෙන් දක්න දැන් මේ කියන්න. ධ්‍යයාානාංග සම්මරශනය කළ. ළඟට චිත්‍ර චෛස්සික ධරමයන් සිතුවිලි වේදනාව සංඥාවාදී මේ චෛස්සික රම නාම දරම අනිත්‍ය වශයෙන් සම්මර්ශණය කරන්න. පට ව්‍යාපෝතේජවායේ, රූපවායෝවාදිී රූප කොටස් විසියාට අනිත්‍ය වශයෙන් සම්මාශනය කළ නාම රූප විදර්ශනාවේදදි කලින්කිව ක්‍රමයටම සෝවාන් සකදාගාම, යනාගම් අරිහත් මාර්ගඵල දක්වා ිලින් නවා ආනේ විදියට ඒ දෙවනි ක්‍රමයනුත් කෙලෙස් තවන වීර්ය ඇතුව අප්‍රමාදව කටයුතු කරන භික්ෂුව කෙලෙසුම් ප්‍රහාණයට යනො හෙම අන්න බැරි වුණනාන ඕරම්භාගේ සංයෝජන ප්‍රහප්‍රහාණයෙන් සුද්ධාවාස බම තල ඉපදිලා නැවත නො එනතත්හෙවත් අනාගාමිතත්වයෙන් ඒ බඹතලයේදීම ඉතුරු මාර්ග පාල අද්‍යියුණු කරලා අරිහත්තයට පත්වෙලා වාසේ කරනෝ. එහිද පිරිනිිවන් පාන. අසංකායි පරණින් බායි, සසංකායි පරණින්බායි, උපහච්ච පරණිබ්බායි. උද්දධන්ස්තගාමිනි අක නිට්ටකාද වශයෙන් මේ අනාගාමිාරයන් වහන්සේ අරියත්්‍යයට පත්වෙන ක්‍රම ස් පහක් විස්තර කරලා තිය. එ යන උත්සාහ රහිතව අවබෝධ වන ඔස්සාහ කරලා අවබෝධ වෙනවා. එවගේම තමන් වහන්සේට මේ කියන ධර්මතාවේ අරිහත්ඵලේ අවබෝධ කරනවා සමහරවිට මේ ලෝක පහට මගිල් අවිහේ අතප්ප සුදස් සුදස්සි අකනිිට්ටක. කියන ලෝකවලට විහලට මගිහිල්ලා අකනිටාවිදි අවබෝධ කරනවා. මේ අනාගාමි ආරයන් වහන්සේගේ ස්වභාවේ තමයි නැවත කාමලෝකෙටෙන්නේ නැහැ කියනෙක්. නම් මේ රූපලෝක අගග අවි්‍යාතප්පාදී සුද්ධවාසෙහි වාසය කරන මේට කල්ප දාසය දකට පෙරහෝ, අනාගමියච්ච බුදුසුනක ශ්‍රාවකයෝ අදත් මේ බඹතලවල වාසය කරනවා රහතන් වහන්සේල වශයෙන් අද වනත් අපිට ඒ රහතන් වහන්සලට වන්දනා කරගන්න පුළුවන්කම තියෙනවා. එසේ දෙවනිකොට සත් කියා දුන්න දෙවනි ධ්‍යානයෙන් අරිහත්්‍ය දක්වා යන්න පුළුවන් බව. ො දෙ සියල්ල දක්නාව සියල දන්නාව භාග්‍යතුන් වහන්සේ නිමනට පත්තින්න පුළුවන් දෙව නි ක්‍රමයකුත් දේශනා කළ. නැවත් තුංග නි ක්‍රමයකුත් ස්වාමීන් වහන්සේ දේශනා කරනවා. ඒඟතන ප්‍රීතියක් තිබුණානේ දෙබනි ධ්‍යාන ඒ ප්‍රීතිය දොස දක්කින ප්‍රීතිය රාගයට බරයි. දා ප්‍රීති ඉවත් කරලා සැපයත්තු පේක්ෂාව පමණත්තියන තුං ධයාානට පැමිණෙලා වාසේ කරනවා. ඒ තුංගන ්‍යයානයේ උපදෝප සිතත් අනිත්‍යයි. රූපධර්මත් අනිත්ත්‍යය එහනම් ධ්‍යානාංග අනිත්‍ය වශය මනසිකාරකරමින් සිතත් අනිත්‍ය වශය මනසිකාර කරමින් අරකරන ක්‍රමේටම කලින්කිව්ව විදිියතම. සංඥයෝජන ප්‍රහණය සෝවාන් සකදාගාම්, අනාගාම් අරිහත් මඟ පලපිළිවෙලින් අමාමහ නිවන ශාක්ෂාත් කරන. අනතුරු සතරවිනිි ක්‍රමයකුත් ස්වාමින්හස දේශනා කරන. අර සැපදක් නැති. පිරිසි දුපේක්ෂාවගමනක්තියන සතර නිධානට වසීභාාවට පත් කර නිධ්‍යාණෙන්න ගීදල ඒ උපේක්ෂාවත් චිතචෛසික ධර්මයනුත්, වේදන සංඥාධියත් අනිර්්‍ය වශයෙන් වඩලා රූපඵලා පනනිත්තු වශෙන් දකිමින්. නාම රූප දෙක නිත්‍ය වශයෙන් වැඩීමේ ඕරම්භාගේ සංයෝජන ප්‍රාණේ නැව නොුවෙන් තත්ත්ව අනාගාමි පලේට යනවා එම නැත්තන් සියලු කෙලෙසි නැති කරල අරිහත්තවයට පත්වෙලාමි සසලින් මිදෙනවා. නැවත් පස්සෙ නික්‍රමයකු සාමින්නාස දේශනා කරනවා. එක ඇන මෛත්‍රී භාවන. මෛත්‍රී සිතින් එකදිසාාව විසා දෙකත් තුනක් හතරක් උඩයාට සරස වශී තසදිසාවට මහත්තු විපලව් අප්‍රමාණු වෛර නැත්තාව. මෙ සිත පතුරුවා වාසය කරන. ඒ මෙත් සිත පතුරුව අවාසය කරනකොට ඒ මෙත්සිත මෛත්‍රී භාවනාවනු ධ්‍යාන ලබන්න පුළුවන්. ඒ සමාධී ධ්‍යානන් ලැබුණට පස්සේ ඒ මෛත්‍රී සිත වුණාත් අනිත්‍යයි. නැතිවෙන ස්වභාවේ යුත්තයි. ඉති නිසා භික්ෂුව එතන් ිත් කෙස් නැතිකිරීම පත්ව වෙනව රහත්්‍යවන එෙම නැතිව වුණා. ඕරම්භාගේ සංඥෝජන ප්‍රහාණයෙන් අනාගම් වෙලා සුද්ධවස්තලයටගින් එහෙදිහෝ. ත්වෙන සෝවානාරයන්නා ඒක බේජි කෝලංකෝල සත්තත් කත්තු පරම් වශයෙන් කියන්නේ සෝතා පන්න වෙලා මේ ජීවිතයෙන් අරයට පත්වනුත් සමාරයට කෝලන්කෝල වශයෙන් දිව්‍යියෝගයෝ මනුෂලෝගේ ආත්ම දෙකතුනා හතරක් පහක් අයක් වශයෙන් ගිහිල්ල අනාගාමි සකදාගම අනාගාම්මි වෙලා අරිහත්තට පත්වෙන සමහරවිට මේ ජීවිතේම සෝවාන්මිල්ලා මේජීවිතේම සකදා ගාමි අනාගම අරිහත්ව වනොත් ඒක බීචු කියලා නම් කරන සත්තා කත්තු පරන්න ආත්බාව හත කුපරිම වශයගහි අත්ත ්‍යආත්නෙදී අරිහත්තවය ශක්ෂා කරනද පිළිවෙලින් යන නොදර මතක තියා ගන්න සෝවාන්ල කෙලිම් රහත්වෙන්න හැ දෙවනි පියවර සකදාගාම් වඩඕන තුංගනි පියවර අනාගම්මෙන්ඩ අනතුරුව තමයි රහත්වෙන්. එක දේශනාවක බනපද්යකින් රහත් වනත් ඒෂණයේදම මාර්ගඵල හතරටම පත්වෙලා තමයි කෙනෙක් නිවන් ආවපෞද එන මත්‍ර ්‍යයාන ල්රගෙන පෙරටු කරගෙනත් නාමරප දර්ශනාවට හැරිල විදර්ශනාව කියෙලවර මෙ මාර්ග පල අවබෝදධ කරනවා. හයිවනි ක්‍රමයකුත් ස්වාමින්නාාසි දසම ගෘුවපතිතුමාට දේශනා කරන. කරුණා සහගද සිතින් එක දිසාවා දිසා දෙකක් උඩයාට සරස වශයින් දසදි වතුරා අප්‍රමාණ වෛර නැති ව්‍යාපාද නැති සිතින් කරුණනාසාහග සිතින් ධ්‍යාන සමාපත්තිින් සම්මදිල ඒ සමාධියයෙන් නැගේ සිටිමින් ඒ ධ්‍යානේතියෙන රප දරමයන් එ ධ්‍යානයේ තියන අංගයන් මනසිකාර කරල අනිත්‍ය වශයෙන් දක්කිනවා. චිත්ත චෛස්තකයා අනිත්‍ය වශයෙන් ලකින. වේදනා සංඥා සංකාර විම්‍යාන කියන කොටස් අනිත්‍ය වශයෙන් මනසිකාර කරනවා. රූප කලාප රූප කොටස් විසියටටත් අනිත්‍ය වශයෙන් දකිනවා. නාමරූ පවිදර්ශනා විදී මේ ශ්‍රාවකයා කරුණා ධයාානය මුල් කරගෙන කලින් විස්තර කර විදිටම නිවනට පත්වනෝ. නකට ත්ත නික්‍රමයකුත් ස්වාමින්ාසේ දේශනා කරන. මුදිතා සහග සිතිි නෙක දිසාාවක් විසාධික නිසාතුනක් කතර කොඩයාට සරස දස දිසාපතුරාගෙන අප්‍රමාණ වූ මුදිතාවෙන්. සමාධධ්‍යානුපදවා ඒ ධ්‍යානයක්ත් අනිත්‍ය වශයෙන් අඩමින් නාමරූපි දර්ශනාවෙන් සෝවාන්, සකදාගාම්, අනාගාම් අරිහත් පිළිවලින් අමාමානිවන ශාක්ෂාත් කරනවා. අටවි නි්‍රමයෙකුත් ස්වාමිින්නාසේ දේශනා කරනවා. උපේෂතා සහග සිතිං, කන සත්‍රනනි දයානත වහන් උපදවන්න පුළුව දිත් දසදි සෞ්ු පේෂ වඩල සතරනි ද්‍යානය වඩල ඉතන්දිත් පේශ්ක ද්‍යානය ය උපේෂක ධානයනුත් නැගී ඉඳල නාම රුප්පි දර්ශනාව කෙළවර අරිහත්තේ දක්වා මාර්ගයේ වඩනවා. එසේම නවනි ක්‍රමයෙකුත් ස්වාමන්නාසේ දේශනාකරන. රූප සංඥාවක් මොවල. දවාරවලින් අරමුණ නොගැනීමේ සංඥාවන් මෙනෙහිනො කිරීමෙන් ආකාසිය අනන්තයි කියනෙම සංඥාවෙන් දැ වෙන රූප සංඥා මනසිකාර කරන්න නිවනෑ. රූප ශබ්ධාදීව මනසිකාරණ කරන්න නැතුව. එකඇන්දැ මේ පළවනිධාන රූපාවචර දෙවනිධානය ඔබ කල්නොත්තු ස්තර කලා ඉතාක්ක විාර ප්‍රීති සුකේකක්ගතා සැත ප්‍රතම දයන ඒ ඉක්මවාගෙන යනවන ඒකින් පස්ස තමයි දෙවනිදි්‍යයාන්ට පත්වවෙන්නේ පලවනි්‍යයාාන විතක්ක විචාරයන්ගේ දොස්දකිමින්. දෙවනි දි්‍යානට පත්වන වික්ක විචාර ප්‍රාණය කරලා. දාන් පත්වෙන්නේ වනි යාන සමඳද වට පස්සේ. එහි ප්‍රීතිය දොස් දෙකලා තුන් ධ්‍යාන සැපයත්ති එක බ තුොට සපේතියන දොසය දෙකළ රාගයට බරබව දෙකල උපේක්ෂාවට පත්දැන් පිරිසිුදු පේක්ෂාවෙන්ම සතරෙන් දි්‍යනට පත් ච්චක ශ්‍රාවකැට තමයි පුළුවන්ගවෙන්න. එයින් නැග ඉඳල රප සංඥාවක්මාන්. රූප සංඥාවක්ම අරූප සංඥාවක් වන ආකාසය අනන්තයි අනන්තෝ ආකාස වශය මනසිකාර කරලා එතන අරූපධානය උපදවාගෙන හිවාසය කරන. ඒ ධයානයක් සිතින් උපදෝප දෙයක්. අනිත්‍ය දෙය. නාමරූප වශයෙන් අනනිත්‍ය වශයෙන් වටල නාමරූපි දර්ශනාවේ දහනම් ආකා සංඥායතන දේ‍යයානින් අනතුරුවත් සෝවාන්නනාදිී මඟ පලවලට පිවිසෙන්ට විදර්ශනාවදන්න පුළුවන්ගෙන ක්‍රමයා ස්වාමෙන්නාස තෙන්දිත් දේශනා කළ. නැවතු දහා නික්‍රමයකුත් වාමිාසේ දේශනයිටතු රාකා සංඥායතනය වැඩුවන ආකා සංඥාතන දෝස දක්ිනවා. රූපට සමීින් පයි. ස ඒක්මවාගේ විඤ්ඥානය අනන්තයි කියන. අනන්තෝ විඤ්ඥානුව කියන මනසිකාරයයේ ඒ ධ්‍යාන සමාපත්්‍යපදවන අරූපදධයාන දෙවනි, අරූපද්‍යානේ විඤඥානංශායතනය ත්‍රම මේ අරූපද්‍යානවල ස්භවිතම අරූපද්‍යන ඉපදවගෙන මරණයට පත්තුවත්. ආකා සංඥායතන ධ්‍යානය ලබ පුෂ්‍රාවකය. ආකා සංඥායතන එපදුනොත් මහාකල්ප විසි දහසත් ඒ ආවිශ්‍ය තියෙනවා. තොර මෙතන ස්වභාවේ තමයි ආකාසය නන්තයිකර සංඥාව අරූපී ඒ මනසෙන් ගත්තා අරමුණ පමණයි ස්නා සිත පමණක් වැඩ කරන කය අනිසුල් මංව තිබෙන වැඩකරන්න ඇති අරමුණ ගන්න බැරිස්වරූපයක් තම ඉතන උපදිනාව විස්තරක එකයි කියන්නේ බුදු කෙනෙක් ද කියන්න බනහන්න බෑ කියලා නමුත් සුවෙන් ඉන්නවා මහාකල්ප විසිදාහා එතන කාලය ගෙවී යනවා නමුත් එ පදක් වශය ග්‍රහණය කකොත් ඒකයිව නමුම්මතන්දි වෙන්නේ මේ සමාපත්ති උපදවගන්න ඕනේ මාර්ගඵල දක්වා යන්න ගමනෙති. ඒකත පමණයි මේක මගවියදමක් උපකාරක ධර්මයක් වශයෙන් තමයි මේ අරූප්‍යානය වඩලති. එතනේ නතර නොවී නාමරූ විපස්සනාවෙන් අරිහත්්‍ය දක්වා මාර්ගි වඩන්නට ලො අඩුතරමින් සෝතා පන්වත්තුනොත් ඒශ්‍රාවකයායට එතන ගැටලුවක් ඇතිවන්නේ නැහැ ඉතුූ මාර්ග පලටික ආතමබව හතක්කඇතුළ ශක්ෂාත්‍ය නො නැත්තා අනාගාමය වනොත් නැවතන වෙන ස්භාවවිට පත්වෙලා එහෙදි පිරිනිවන් පානාව බ්‍රහ්මල ෝකේද. විඤඥානං චාතනයට පත්ව වෙනවා එතන කියෑන විඤ්ඥාණ අනන්තයි. ඒද යාන උත්තෙමයි ඒ දයාන සිතින් උපදෝප දෙයක්, අනිත්‍ය ස්භාවයිතු දෙයක් කියලා අරනාමර උපධරමයන්ගේ අනිත්්‍ය වඩමින් විපස්සන වඩමින් ශ්‍රාවකයා මෙඥානය දියුණු කරගන්නවා විපස්සනාඥාන වශයෙන් අරිහත්තය දක්වා. ඒ දෙවැනි අරූපදයාන නැත්තං අපි විස්තර කර දහවෙනි ක්‍රමය. එකළොස් සනි ක්‍රමය. ඒකේන විං්ඥාණංජායතනය දොස්කළ එක ආකා සංජාතනයට සමීපනිසා ඒ විඤ්ඥාණංචායතන සමාධී සමාපත්තිය ඉක්මවාගෙන කිසිවක් නෑ කෙන සංඥාව. කංචි නත්තීති සං කියයන සංඥාවපදවාගෙන බහුලවශයෙන්ම් භාවිතා කර ආකින් චඥායතනය වඩනෝ දැන් අතන විස්තර කරපු විඤ්ඥාණංජායතනයේ කරග නිපදනොත් විඤ්ඥාණංජායතන බම්ඹබලව අරූපලෝක මහකල් පතිරිස් දහසක් කෙහිවාසය කරන්න පුළුවන්. ආකින් චඥායතන මහකල්ප හැට දහස වාශය කරන්න පුළ මෙතන විස්තරනඕනත් එයතික් මෝයාන නේව සංඥා නාසං්‍යායතන සංඥාාවත්තිත් නැනැත්ති නෑ කියන මේ සමපත්තිය වශීකරගෙන නිපදනොත් එතන මහකල් පසු හාරදහස බවාක්‍රය කලස් සඳහංගන ආයුෂ තිබෙන. අනම් මේ සම්පූරණ නිවන් මගම නට යන්න පුලුවන් දොරට එකොළහත්තමයි වාමන් හසමි දේශනා කළේ. ආකින්චඥායතන සමාපත්්‍ය පදවන ඒපද වෙත් සිතින්මයි. එයත් අනිත්්‍යේ නැතිවන ස්භාම යුත්තයි කියල නාමධරම වේදනා සංඥා සංකාර විං්ඥාන නැත්තං චිත්්‍ර චෛසික ධර්මයන් අනිත්‍යව වශය මනසිකාර කරන රූප කලාපත් මනසිකාරන අනිත්‍යය නාම රූපයන් වඩීම අනිත්‍ය වශය සෝවාන් සකදාගාම නනාගාම අරියත් පළිවලින් නිවනට පත්වනට මේකත් මාර්ගයක්ය. සියල්ල දක්නාව සියල දක්නාව උබාගෙවත් තරරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙලෙස් නැතිකරන්න නිවන් මග ශක්ෂාත් කරගන්නට මේ මාර්ගය කොළහක් දේශනා කළාය කියලා මේ ස්වාමින්ද්‍රයන් වහන්සේ දේශනාක නන්නේ වෙලා විත මාතෘකා කළ පරිදි මේ ගෘහපජතුමා කියන්නේ මම ස්වාමීන් වහන්සේගේ නිමනට පත්තෙන් එක මාර්ගය ඇහවේ. ඇැබැ ස්වාමීන් වහන්සේ මට මාර්ග එොළහක් කියා දුන්න. හරියට එක නිධානයක් ඇහුවවම නිදන්න එෙකොළහක් පෙන්නෝ වගේ. එතකොට ස්වාමින්ද්‍රියන් වහන්සේ මේ විදියට අහම් බන්තේ ඒකං අමත දවාරං ගවේ සන්තු. ස්වාමිනිි මම එක නිවන්දොරට වයි සෙව්යි නමුත් ස්වාමීන් වහස මට ඒකා දස්ස අමත දවාරාණි අලත්තා භාවනා. වඩන්න පුළුවන් නිවන්දරුට එකුළලහ මාර්ගෙ කොළහක් මට පෙන්වා දුන්නන්න. හරියට ගයක් ගිනිගත්තර පස්සේ. ඒගේ නිදහස්සල යන්න පාරවල් එකොළ හක්ති ොන ඒ එක පාරකින් හරි යයා දහස්සෙන සෝතස්විං අගාරය ආදිිත්තේ ඒක මේ කියේන පිතුවාරයන සක්කුනෙේය අත්තාානන් සොත්තිංක. තමන්ට බේරෙන් එක පාරකින් හරි යන අන්නෙ වගේ මේ ස්හාාත්පසින් ඇවිලේගෙන තිබෙන මේ සසර ගමන මේ දුග්ගිනි සියල්ලෙන් මිදීමේ මාර්ග එකොළහක්මොනවද මේ දුක්්ගෙන රාග දේශමෝහ ජාතිචරා ව්‍යයාධි මරණ සෝක පරිදිේව දුක්කදෝම නස්ස පංචු පාදානස්කන්ද කියන එකුලොස් ගන්නේ. මිදිල යන්න පුළුවන් එකපාරයිම මැහුවේ. ඇබැ නිසාමින්නස මට කරුණාවෙන් එක පිළිවෙලින් මාර්ග එකොළහ මට විස්තර කරා. ඉති එම නිසා නිවන්දරටුව එකදොරටුවක් වෙනමට අද මට නිවන්දරට එකොළහක් ලැබුණා. එසේම මේ සසර ගමන මහා දුක් ඇති බය ඇති ගමන. මේ දුක් ඇති බය ඇති ගමනින් අතමි දෙන්නට ශ්‍රාවකයාට නිවන් මග දියුණු කරන ශ්‍රාවකයාට පුළුවන් කමතියෙනවා මුලින්ම සසර බයිදකින්න ඕනේ නිරය තිරිසම් ප්‍රේතාසුර මේ සතරාපා ඉපදීීමම් බියක් වශයෙන් දකින්නවා. නැවත නැව තිපදීම රෙඩවීම වයිෂටයාම් මරණේට පත්තීම් හැඩීම් වැලපීමම් කායක දුක මානසික දුක මේ පංචපාදානස්කන් දුක බලවස්ත සසරගමන දුකට පත්කරවනවා දිගින් දිගටම ඒ නිසා මම මේකෙන් මිදෙන් ඕනය කියලා අවංකව තමන්ටම හිතෙන්වා. එම හිතුනමතම ඒ කෙනා මෙිනිවන් මකටෙන්නේ සීලේ සංවර වෙන මේ විස්තරව ධ්‍යානාදය පිළිවෙලින් වඩල විදර්ශනාඥාන පිළිවෙලින් වඩලා නිමනට පත්වේ. ඒන් අපි කල්පනාකරෝ මේ කොලොස් ගින්නෙ රාගේ. ඇලි මැතිවුණනාමයම් රූපයකට ශබ්ධයකට එක ගින්නක්වාගේ ඒරාගේ සංසිදුවගන්න තුරු තමන් එයින් ගිනිගෙන දැවෙනවා. තරහ දේශය ඇතිවුනමත් ගින්නක් සේම එයින් දැවෙනවා. මෝහයත් එසේමයි. ඉපදීමත් ගින්නන්නක්. ලෙඩවීම ගින්නක්. වයිෂටයාම ගින්නක්. මේ විදිේ ගිනි එකොළහකින් දැවෙනවානේ දෙැම්මි පංචුපාදානස්කන්දය කැනෙ මුකක්දද. රූපු පාදානස්කන්දේ. රූපය පටවි ආපෝතේජෝවාල්. සැදම්ලත් මේ රූපස්කන්ද. බපිකුව බාහිර කයි. මේ කය ඇසුරු කරගෙන තිගෙනවා වේදන සං්ඥා සංකාර විඤ්ඥාන කියන නාමස්කන්ද පහ අතරක්. මුළු ඉස්කන්ද ගණන පහක්. එනිසා කියන පංච කියලා පහක්. පංච ස්කන්ධ. පංචස්කන්ද කියලා විස්තර කරනවා. පංච ස්කන්ද කියන කොටස උපාධන කරනවා සාමාන්‍ය ප්‍රථච්චන ශ්‍රාවකයෝ. එකන උපාන ස්න්ද වවා. ච පාදානස් කන්දේ. මකද්ද පංචු පාදානස්කන්දී. කන්දානම් පාත බව මේ සම්පූර්ණ ජීවිත. උපදුනේ උපාදානස්කඳ පහහා. ආයතන හාය. දැම් මේ ආයතනවලින් අපි රූප දකිනෝ. ශබ්ධහනවා ගම සූන්ද්‍ර රස පහස විලිනවා. මේ විදිිනදේ හඳුනගන්නවා ලකුණු දාගන්නවා. චේතනා පහල කරගන්න. එවා දැන ගන්නවා. නැවත නැවත විදීමේ කැමැත්තද ඇති වෙනවා යමක් හොඳයි කියෙ අඳනගත්තොත් යම්රූපයක් සතුර සිතින් පිළිගත්වොත්. ඒරූපය නැවත නවත දැකීමේ ඒ ශබ්දය නැවත නැවත ඇසීමේ. රසේ පහස නැවත නැවත සුවන්ද බිඳීමේ උපාධානයක් ඇති වෙන. ග්‍රහණය කරගන්න හ නැවත නවත විඳන්නටට අපි තන්නන්න කරනකොට. නැවත නැවත භවය සකස්සෙනවා. එනම් මේ ආයතනහය නිසා. ඉස්කන්ද වශයෙන් ගත්තුොත්. ආයතන හයිබිදන්න පුළුවන් ඇස කණනාසේ දිවශරීරය කියන කොටස් පහ රූපස්කන්දයට. මනස නාමස් කන්දයට. මේ නාම රූප දෙකක එකතුවකි. ඉස්කන්ද පහක් එකතුවකට උපාදාන වෙලා මේ ස්කන්දවලින් හටගන්නා වූ සැපදුක්කුපේක් ශවේදනාවිලිමි සංඥා වශින රූපයක් ගත්තු තිරූපය ලස්සන වශෙන් කල සුදු වශය උසමිටි වශෙන් හීන ප්‍රනීත වශයෙන් හඳුනාගන්න. හදුනාගෙන ප්‍රියමනාපදයට ඇලුම් කරනවා. ඇලුම් කරන්න පටන්ගන්න හොඳයි කෙ හිතනවා.ැන් අපි ගත්තුත් අපිට ඇසින්දකිින් ලැබනව භාග්‍යතුන්හන්සගේ පිරළුවක් චෛත රාජන් වහසනවා. බෝධන් වහසනම සිිල්වත් ගුණ අ භික්‍ෂනාසන සංගරවාඩින පේනවා. ඇසින්දුුටයි එක හදුනගන්න හිත හඳනගන්නේ හොඳ අරමුණක් ශ්‍රද්්‍යාවතේයට හොදාරමවා. ශ්‍රද්ධාවන්තන් සමාටක හොඳවෙන්න ලාලනමුත් අපි කියන්න අපිමතතිෙන් දුපමාමරන ශ්‍රද්ධාවන්තේයට. එයාට නැවත නැවත කුසා සිත්මි පහල වෙන. නැවත නැවත කුස ජෛසික සෝබන ජෛස්සික පහල වෙන ශ්‍රද්ධා ආදී ජයිස්සික පහල වෙන. ඇතන්දී ආදනගත්තමික හොඳ දෙයක් වශි. ඒනිසා යා සසරගමන සෝපත් කරන කුසලයක් කරගන්න වන්දනා කරන මල් පූජ කරනවා ස්වාමින්න් වාසනමක් නං දානෙටිකක් පූජි කරගන්න මොකදහේතුව යා හඳු ගත්ත ස්වභාවය හොඳ නිස. ස්වීරූපයක් පුරුසරපයක් ය දකිනවා ඒ දැකපුුණ වෙලාවිෙනං යා ඒක අනු සටහන් අශෙන් ගැනීමෙන් රාගසිත උපදිනවා ඇලීම උපදින ඒයින් දැවන්න ගන්නවා ඒක නිසා නොෙක් පව් කරගන්නට මාර්ගය පැෑදිෙනවා රාගාදී කෙලෙස් ඇති වෙනවා අකුසලසි ලෝබ සිත්තම ඇති වෙන ට ලෝබ සිතර පක්ෂ වූ චෛස්සික තියන සර්වචත්ත සාධාරණන පහලන චෛයිස්සික සහ. ලෝබාදී අකුසා ජයිසික අනුබල දෙනවා අක අකුසල පාක්ෂි වූ දරම වැඩෙනව. එ මෙයින් මිදන්න නම්. සිහියෙන් ඉන්න ඕනේ ඒ රූපය අනිත්‍ය වශය දුක් වශයෙන් නාතු වශය කියන්නේ මේක වෙනස්සන එකක්ක පීඩා පිණිස්ස පවතිනිකක් මේක මගේ නොවෙන දෙයක්. මගේ නොවෙන අනිත්‍ය වෙලාෑනයක් නිත්‍ය වශයෙන් හිතුවොත්. දුකට හේතුවන දෙ සැප වශයෙන් හිතුවත්. තමාට අයිතිනිති දෙයක් තමාය කළ හිටුවත් ඒක ලොකුමා යවා. ඒ ඒ මුලාවට අසුීම නිසා දුක්විඳින්නමයි සිදවෙන්නේ. මේ තුළ තියන රපයක් නගත්තුත් රූපය තින ගේේ ලොම් ියපුතු දත් මස් හර ඇටඇට මිදල ක් වඩු බඩවැල් වමනේ පිතසෙම සැරව ලේඩහදිය තෙල් මන්ද ආදී කියල කොටස් තිස්තක කුුණබ කොටසු. තින් මේ අසුබ දෙයක්නේ. ඒ අසුබදේ පිටිම් බලල සුබය කියන සංඥාව ගත්තුත්, අන්න මායාවට අහෝනාාවෙනවා. ඇත්ත දැක්කනෑ. බොරුවට රැවටුනා මායාාවට අහුුණ. එනම් මේ මායාවල්වට අහුවෙලාමයි අපි හිතිම් මේ දුක හදාගෙනෙන්නේ. හිතෙන් කෙලෙස් ඇති කරගෙන හිතිම් මේ ගේ හදාගෙන අපිගේ ඇතුළල් හැඩ කරමින් අලංකාර කරමින් පින්තාරු කරමින් අංගුපාග එකතු කරගෙන ගේ ඇතුළලබිවාසයකට. මේගේ කඩලදාන්න අපිට අදහසක් නෑ. මේකින් මිදන්න අදහසක් නෑ. ආයයත් එවනි රූපම රැස් කරගන්නට. එවෙන සබ්දම අහන්නට. ඳම හොඳ ඒවම් දිින්නට හොඳ රසම විඳින්නට හොඳ පාසම ලබනටම තන්නා කරනවා කැමති වෙනවා. ඒය අනුව මේ සසරගේ හදනවා අංගෝපාංගික තු කරගන්න තහ රුරගන්නවා. මේ කෑලි එකකිින් එක ගලවන්නේ නෑ ගලවනකිෙන සීයෙන් ඉන්න කෙනා. එයා මේ හැම රූපයකම් ශබ්දයකම් කඳ සුවන්දකම රස පාසකම් අනිත්‍ය ස්වභාාවය දකිනවා. දුක්ස්භාවේ දකිනවා අනත් අ ස්වභාාවීම දකිනෝ. අසභ ස්බභාවවිීම දකින. එහෙනම්. නිවන්දකින මාර්ගයේ අනිත්‍යදේ අනිත්‍ය වශයෙන්දකීම වෙනස් වෙනද වෙනස් වෙනවා. දුකටවත්්‍යනදේ දුක වශයෙන් දකිනෝ. තමාන්ට අයිති නැති දේවල් අනා මයි කියලා ඒ විදියටම දකිනවා. අසභවූලෝකයේ අසුභ වශයෙන්ම දකිනෝම්. ඒ මනසිකාරයට පැමිනිච්චකිෙනා රූපේ යතාා ස්ුභාාව දකිනෝ. ශබ්දය යතාාස්වභාවේ දකිනෝ. ගන්දේ යතාාස්ුභාවේ දකිනවා. රසේ යතාාස්වභාාවේ දකිනවා. පහසේ යථාස්භාව දකිනවා. අරමුණේ සිතිවිල්ලේ යථාස්වභාව දකිනවා. නම් මේ රූපයේ මායාාවක්. ශබ්දය මායාාව, ගන්දය මායාාව, ක්‍රසය මායා, පහස මායාාව. අරමුණු මායාාවක්, රූපය වේදනාව සංඥාව සංකාරවිෙන්යන මේ උපමා කල තින භාග්‍යොතුන්හසසි දිය බූලකට නොයෙක් විදිී උපමාවන් වලින් මේවා. සර බපෙන්නොල තින හම ගැසු අරකෙක් වගේ කියනවා. එක තැනක මේ වේදනා සංඥා සංකාර විඤ්ඥානවලින් අපි සසරට බැඳතබනි එකයි කරන්න. අපිකමු මායාාවක් කියලා. මුලාවක් කියලා. එහෙනම් මවක්කිින්න්නවා අපිියෙක් ඉන්නවා සම්මුති වශයෙන්. මවපියන්ට සැලකීමේ ආනි සංසතියනෝ. නොසලකීමේ විපාකතියනවා. දූදරුව ඉන්නවා ස්වායිභාරියාාව ඉන්නෝ. ගේදර වතුපිටි තියනවා. යාන වාාහන තියනවා. සම්මුති ලෝකින් අපීවා සම්මුතින් ද කිනවා. සම්මුතිය ලෝකය පවත්වන්නයි. පරමාරතය එවයි ඇත්ත මොකද ඇත්ත නාමරූප දෙකක්. පට ව්‍යාපෝතය ජෝවාය රූපකොට ටිකක් විතර පණැති දේවල්නම්. පනෑති මෞපියන් ස්වාවිභාරයා දූ දරුව ඥාතියාදී මිතුරවාදී නම් නාමරූප සිතයි කය දෙකමතියනවා. මේක මොකදතිය නිසරු දෙයක්. මිෙනස්වෙලායන නාමරූප සම්ූහයා. ඒ වෙනස් වෙන දරමතාවෙන් යුක්ත දෙයක්. ඒ යථා අස්වභාව දකිනවා. දුකට හේතුවන දෙ. දුකට පත්තන දෙය. පීඩාවට හේතුවන දෙයක්. ඒ දුක්ස්වභාවේ දකිනෝ. අයිති නැති ස්වභාව අනාත්ම භව දකිනෝ. අසුභ බව දකින. ආනේ මනසිකාරය කරන්නේ පුද්ගලිකව තමන් පරමාර්ථය දැකීමක්. සම්මුති පරමාර්තය පටලවා නොගෙන හොඳින් මේ කටයුත්තිය දෙෙන කෙනාට කවදහරි. යතා භූතිඥානයේ සෝවානාදී මකඵල අවබෝධ කරගන්න විදර්ශනා ඥාන වැඩෙනවා. තවැට එක පුද්ගලික දෙයක්. අපිට කියන්න බේ අම්මගේ වැඩන්නන්නේ තාත්තක වැන්නන්නේ නිසර වී අනිත්‍යයි එහම කියන්න බෑ. එම කියන්නගත් ලෝකයේ ජීවත්වවෙන්න බෑ. අපි ලෝකින් එතර වෙන්න ඕන හැමෝටම රහසින්. තමම්ම දකින්න ඕන. සාමන්දිිප්ටා තමම් අවබෝධ කරගන්න ඕන. මේක ලෝකෙට අඩගාල කියන්න පුළුව එකක් නෙවෙේ. මාර්ගගේ බදුරජාණන් වහසේ දේශනා කල තින දැම්මේ අට්ටක නාගර සූත්‍රයේ ආනම්ස්වාමින් වහන්සේ අපට මාර්ගය විස්තර කළ ක්‍රම එකකුල් හාකට. තිය ඒවිදියට ධ්‍යාන ලබාගෙන හෝ අරපදයාන ලබාගෙන හෝ මෛත්‍රීීම කරුණා මුදිි තවපේක්ෂා ්‍යයන ලබාගෙන තවත් ක්‍රමතියෙන. ඕනම් වාාවනාවකින් ධ්‍යානු සමාපතිප්පදවල ඉළඟට විදර්ශනාඥයාානට හැරෙනකොට. වලන්න තමම්ම දක්කින දේ. අනිත්තයටට කියන්න බෑ මටමහ මදයක් පෙන නාකිෙකට පිළිගන්න. උපමාවක් මේ දන්තු භූමි සූත්‍රයේ විස්තර කරන මේ ගැන. යාලෝදෙන්නේ කන්දක්ළඟට ගිල්ක්නෙක් පහලින්ගන්න අනිත් එක්න උටනගෙනවා. කන් දුර ගේප ගනෙන ටකෙත්තුවත්තු පේනවා පැම්පකුණු පේනවා විස්තුර යන් පේනවා අර යට ඉන්නක්කෙන පිළිගන්න කියන එක වෙන්න බෑ මට පේන්න ඇනි කියල්. නමුොත්තේ ආයිමත් පහල්ටවිල් අය අමාරුවෙන්හ උට එක්ගේ කියෙන ැන්පේනවා අවුද මට පේනවා. ඇත්තනෙන්න. න ෙත්වතු. උයන් තියෙනවානේ. පොකුණු තියෙනවාන ආනුබලන්න. එන තනියෙන්ම තමයි දකින්නේ. මෙ දරම්මාර්ග ගිහපු කෙනාතමයි දුක දකින්න. දරම්මාර්ගේ නොගිය ගෙනකුට ඒ කිවට පිළිගන්නේ නෑ. ඇයවත් අපි කැදගෙන ගිහත් යම් දවසකය අත තෙන්ට පත්වනොත් යා දුක පිළිගනි නිත්්‍ය පිළි ගනින්නේ. නාත්මය පිළිගන. අසුබේ පිළිගන. දුකෙ විදීමමක් තියන තඟ රසචි වලගන්න පනුව වගේ ස අනබෝ කරක රසවිඳවිිද ඒකම දඟලන ොකද ඊට යාහා ලෝකයක්ගැෙන දන්නන්නේනෑ. මල්ලු යන් සහිත බොහම විසිතුරු තැන් ලෝක තියෙන. න පනවා දන්නේ නෑ පනුවදන්නේ අසුචි වලගෙන විතරයි. ඒ ඒකම ගැලි ගැලිකෑන්න පංච කාමලෝකේ අ සුචි වලක් ොයකිවුවොත් මේ රූප ශද ගන්ධා දිය බිඳවිඳම. ඒවා සොයසො මෙ මිනිස්සු වාසේ කරනවා. ඒක සැපියකොට අරගෙන වාසේ කරනවා. පරම නිෂ්ටාව කරගෙන වාසය කර නො මේ පං්චකාමයෙන් තොර වූ වෙන කිසිීම දෙයක්. තියෙනවය කියලා හිතන්නේෙ නෑ. ලෝතුරු දරමයක් සිල්වතුන් ගුණෝතුන් වහන්සේල බුදු පස බදුමරහතන් වහන්සේලා ආර්යන් වහන්සේලා මේ කාමෙන් එතර වූ ලෝකයක් එතර වූ තැනක් සැපය ධ්‍යානාාධයක් ූපාවචර ධ්‍යානතලයක් අරූපත්ද්‍යානතලයක් සුවපත් වූ උදිව්‍යලෝකයක් ගැන දකින්නේ නෑ. මේ ලෝකේ මේ ංචකාමයන් වෙනුවෙන් ගෙවල්දුරුවල් යානවාන වෙනුවෙන්වෙහෙසිලා. දානාදී පිංකම් නොකරගෙන. අවසානයේ මේට ලෝබ සිතින්ම් ඇැල්ල එක්ක ප්‍රේතතුලෝකි. තම් මේ වෙනුවෙන් පස් පව් දසකුසල් ඇස් කරගෙන නිරේ. ඉතින් ආයි ගැලවීමක් නෑ නිදහසක් නෑ බොහෝකල්. ඒ දුකෙහි ගැලෙමින් ඉන්නට ඒයට සිද්ධ වෙන. ඉති හරියටමකදද අසුචි වලේ පනුවේක් වගේ. තින් මේයින් එතරවනාන මේලෝකයේ ඒට වඩාදේවල් තියෙන මේ කාමයන් විදීම වනෙවෙයි මනුෂ්‍යය ගරමුණ පරමාර්තය ලැබුණු උතුම් මනුෂ්‍ය ජීවිතය තෙරුවන් සරණගිහිල්ලා ඒ බුදු පසේ බුදු මහරහතන් වහසට නිවී සැසී පැමිණ ව අදාල සියලු කෙලෙසුන් නැති දුක් නැති. ඒයමා නිවනට පත්වෙලා මේ ජාති ජරාමරන් දුක්කිනිවලින් මිදිල. සදාකාලික ව ශාන්තූ නිවන කවබෝධ කරගන්න අදාපිට මේ බුද්ධ ශාසනය ලැබිලතියයි. නිසා කාමයන් විදීමක පැත්තගින් තියලා. ඒත් කරගෙන යන ගම ගිහි ජීවිතයක් එවන කෙනකොට පුළුවන් මේ සමතු විදසුන් භාවනා වඩමින් පිළිවෙලින් ධ්‍යානෙක්මවාගෙන විදර්ශනාඥාන බොදවමින් මේනිවන් මග දියුණු කරගාන භික්‍ෂූන් වහන්සේට ද ගිහි ශ්‍රාවක ශ්‍රාවිකකාවන්ටද අවස්ථාව තිබෙනවා සුදුසු කල්්‍යාන මිත්‍රසුරක් ලබමින් බොහොම පිළිවෙලකට සීලේ පුරමින් සමාධිය වඩමින්, ධ්‍යානෙක්මවාගෙන විදර්ශනාඥාන ලබමින් කෙලවරදි ඔබට පින තිබුණොත් ඔබ හිත දියුණන් වෙලා තිබුණොත් මේ ජීවිතයමුණ සෝතාපන්න වෙන්න පුළුවක ැහයි කිය අපිට කියන්න බෑ. එහෙම පිරිස් ඉන්න පුළුව හැබැයි බුරුතු පිටින් නෑ. අතලොස්ස බොහොම සුළු පිරිසත් තමයි ස්වාමින් හසල වනත් අද මේ රටේ පේ. එම දකින්න පුළුව. මොකද මේ හැසිරෙන ප්‍රතිපදාදැක්කම් බොහෝයයින්නන්නේ රැවඩිච්ච මාර්ගයක්. ලැබුණ නැ මාර්ග පර ලැබුණ කියෙ හිතන්න. ග යාලෝක සංඥාව වලට හිතනවා මේ සෝවාන වනා නමු පස්ෙ කාලෙක යාල කරන වැඩවලින් දැන්නවා මම සෝවා නෑ. ඒකන සෝවානුලා නෑකට එක හේතුවත් අද සෝවානාද මඟ පල ප්‍රකාශරන භික්‍ෂුන් න්සලත් ගිහි පිරිසාක් ඒ ප්‍රසිද්ධ කරකරයන එක. ඒකෙන්ම තේරෙනවාමයාට ඒ මාර්ග පල ැබිලා නැතු ලැවිච්චේ දැනගන්නකො. ඒ තුම අප්‍රකටයි. වන සෙනනසුන් වලින්න්න පුළුව ගිහි කෙනෙක් වන වැඩි සද් ද්න තමන්ග ගිහි ජීවිත ොද සාර්ථක ගත්ත කරවා. බ දරුවන් ුතු කමිටු කරනවා. ජීවිතේ දියුණුුවන්න උත්සාහ කරනවා ඒමකද අවබෝධය නිසා. ඇන්න එහෙම අප්‍රකටව වාසය කරන පිරිස ස්වල්පයක් පෙන්න්න පුළවා ටික දෙනෙක් කොවෙන්න පුලාා. මේ ශාසනයේ අවසානයදක්වා යම්කිසි ශ්‍රාවකය කුණදරම පුරණවන මාර්ගඵල අවබෝධ නොවෙනවායක ලබට කියන්න බෑ අවබෝධ වෙයි. ඒ සඳහා උත්සාහ කරමු. මේ දුකින් හිදෙන් අපි උත්සාහ කරමු කියන ප්‍රාර්ථනාපි ඇතිකරගෙන. මේ දේශනා ධරමය අදාව සංකරනවා දෙවනි සූත්‍ර දේශනාව. අට්ටකනාගර සූත්‍රය, ආනන්ද ස්වාමින්හස වෙත එල බිච්ච දස්සක ගෘහපදිතුමා තමයි නේදේශනාව. විමස්සුවි ප්‍රශ්නය විමස්වමකදද මේ නිවන්දහින්න එකම මාර්ග්‍යයක් භාග්‍යතුන්නාහසේ, සියල්ල දක්නාව බුදුරජාණන්හස දේශනා කරනම් ස්වාමිනිි මට ඒකම මාර්ගය කියා දෙන්න කෙළ ඇහු හැබැ ස්වාමන්හන්සේ. පාරක්විමසදු කෙනකුට පාරවල් එකොළහක්ම කියා දුන්න. එයින් බලවත්සේ පැහැදුණු මේ අට්ටක නගර වැසී දසම ගෘහපතිතුමා පැරලුට්නුවරක් විශාලා මහනුවරත් වාසයකර විික්‍ෂූන් වහන්සේලා කැඳවල ප්‍රනීතූ කාධ්‍යබෝධයෙන් සංග්‍රහ කළ දන්දීල එක භික්ෂුවකට වශත්‍ර දෙකබැගින් පූජා කළා ආනම්ද ස්වාමින් වහන්සේට තුන් සිවුරෙන්ම පූජා කලා පන්සයක් අගනා විහාරයක්ද ආනන්තෙරුන් වහන්සේට කුටියක් සකස් කරලා පූචා කලා කල සඳහන් වෙනවා ඒතුමාගේ පැහැදීම අනුව. එසේනම් මේ දේශනාධරම ශ්‍රවණය කිරීම අන්ත පුුණ්්‍යෙ බල අපටත් ඒ යානම්ද මහෝත්තමයන් වහන්සේල කල්්‍යයානමිත්‍රවා ගයන් වහන්සේ ලමින් සසර ගමන ස්ුවපත් කරගෙන සුවසේ පාරමි පුරාගෙන උතුම් නිවනිින් සැනසෙන්නම හේතුවේවා වාසනාවේවා කියලා ප්‍රාර්ථනා කරන. දෙවියන් සහිත සියලු ලෝකවාසි සත්වයන්ට ම් නි නි ම තුම් ්‍රඥාපාරමි කුසල හේතුවේවා කියෙන අදහස ඇතිිකරගම. ආකාസට්టച බുම්මට්టා දේ ානාගා මහින්දිිකා පഞන්තන් අනු ෝදිತවා ජిරංరක්කන්තු සාසනං ආකාసటාച බොම්මට්టා දේපානාගා මහිද්දිකා පුഞഞන්තං අනු ෝධතුවා ಜරంరක්ക്കන්තු දේశනං ආකාസටటාച බുම්මට්టා දේපානාගා මහිද්දිිකා පඥන්තන් අනුමෝදිත්වා චිරංරක්කන්තුතුවන් සදා. දහම්සුවද වෙහිදුවන වෙළම සේවා සදහම් දහර ධර්මානු ශාසුනාවෙන් වෙන් අද ගෞරෝණී ආරාධන ලැබුවේ හම්බන්තොට උඩ මලල වෙහෙරගල අරන්නසේනාසනයේ ප්‍රධාන අනුසාසක දුරන්දර විචිත්‍රභානක පූජ්ජපාද රිදිියගමින්දදාාලෝක ස්වාමින්න්රයෙන් වහන්සේි. මජ්ජිමනිකායේ මජ්ජිම පන්නාසකයේ සූත්‍ර දේශනා මාලාව අපේ ස්වාමින්්‍රන්් වහන්සේ පිසින් ඉදිරිටීද පවත්වනවා ඇති අපේ ස්වාමින්න්්‍රන්් වහන්සේ ඉටු කරන මේ ධර්ම සේවාවද ධර්ම ඥානය බෙදා දෙන්නටද ධර්ම ශක්තිය වැඩිවැඩීෙන් ලැබේවා කිය අපි පාර්ථනා කරමු සලු දෙවියන්ගේ දාශිර්වාදය පාර්ථනා කරමු නිදුක් නිරෝගී සුවච්චරජීවනය ප්‍රර්ථනා කරමු සාධකාරයක් පාර්ත්තමයෙන් සාධහූ සාධූ සාධූ